ඒකටමයි සිව්වරුදු සමාලෝචනය කියන්නේ මරණ දඬුවම දීලා තියෙන සිර කරුවෙක්ට ජීවිතාන්තය දක්වා ඒක අපි අඩු කරනවා ජීවිතාන්තය දක්වා සිර කරුවන්ට අවුරුදු 20කට අඩු කරනවා ඒ අඩු වෙන ඒ ශ්‍රේවීමේ පදනමක් යට ඒගොල්ලන්ගේ යහපත් කල්ක්‍රියාව අනුව මෙතුමන්ලාගේ වார்த்தාවක් අනුව අපිට ඒ සිර කරුණුත් විදාස් කරන්න හැකියාව තිබෙනවා ඇත්ත වශයෙන්ම 54 වෙනි වගන්තිය නේද 54 වෙනි වගන්තිය යටතේ ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවාට දඩුවම් කරන්න 54 වගන්තියට 78 වගන්තිය යටතේ අපිට මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන කට්ටිය අපිට සිරගත කරන්නේ නැතුව ඒගොල්ලන්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානකට යොමු කරන්න ඕන ඉතින් මේ දවස් ටික අපි ඒක තමයි කරේ අපි ඒ කට්ටිය කවුද කියලා හරියට හොයලා බලලා 54 යට දින්න ඕන කට්ටිය අපි තියාගෙන 78 යට නිදහස් කරන්න පුළුවන් කට්ටිය අපි ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට ඇරලා PCR ටෙස්ට් කරලා තමයි අපි සමාජගත කරන්නේ සමාජයට කිසිම හානියක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ ඔය වගේම මේ දැනගන්න කැමති මේ වෙන විට යම් කිසි රටේ මේ ආන්දෝලන තියෙනවා ඉදපු පොලිස් නිලධාරීන් පර කාණි අභිෂේකර මහතා විසින් යම් කිසි ආකාරයකින් ඔවුන් කූට ලෙස යම් කිසි ඔවුන් අතුරුමත්ක පිරිසක් සිරගත කරලා ඉන්නවා ඔවුන්ට යම් කිසි ආකාරයෙන් අසාධාරණයක් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා මේ තත්ත්වය මොකද්ද මේ කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ දැනට නඩුවක් යන එකක් නිසා අපිට ඒක පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ මේකේ නඩුකාරයා තීන්දුව දුන්නාන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ යම් කිසි අසාධාරණ මේ අනිවාර්යෙන් අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය මෙතනදී අපේ හිටපු මන්ත්‍රී ප්‍රබුද්ධ තුමාත් සම්බන්ධ යම් කිසි ආකාරයෙන් මතවාදයක් තියෙනවා මතවාදයක් නැත්නම් තියෙනවා ඒ සම්බන්ධයෙන් මොකද්ද මතවාද විශේෂම කියන්නේ සිල කරුවන් නිදහස් කරන්නේ දුමින්ද සිල්ලා बंधनागर वित्तीय සිරකරුවොත් මිනිස්සු. ඉතින් මේක තමයි ඇත්ත. අපි මේගොල්ලන් කුඩු ග්‍රාමයක් දෙකක් ගැහුවා කියලා ඒගොල්ලන්ගේ ජීවිතේම නැති කරන එක නෙමෙයි අපිට යුතුකම. පුනරුත්ථාපනය කරලා නවත සමාජගත කිරීම තමයි අපේ යුතුකම. ඔව් පසුගිය දවස්වල දැන් මහර සිද්ධියේදී පොඩ්ඩක් යම් විචාරකරෙන් ඉලීඩ අපේ ගත්තා බන්ධනාගාරයට අවශ්‍ය නිලධාරි ප්‍රමාණය මදි කියලා. හරියටම හරි. සම්බන්ධයෙන් මොනවද පියවර ගන්නවද? අපිට අධිකාරී ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා අපේ කොමසාරිස් ජෙනරාල්තුමාට ක්ෂණිකව හමුදාවලින් අසුන 500ක් බඳවා ගන්න ඊට අමතරව අපි තව 1400ක් බඳවා ගන්න අවශ්‍ය කටයුතු අපේ කරමින් පවතිනවා මේක මන්දනාගාර නියාමක මහත්තුන් සහ මේ නිලධාරී නිය නියාමක මහත්තයා ජේල සර් 2500 ගොඩක් පාඩුවක් තියෙනවා කියලා තමයි නෑ 1500 1400 ආරසිනා breaking.lk